පළමුකොටම සියලුම මාධ්‍යවේදීන්ට 2021 වර්ෂ සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2021 වර්ෂයේ සුබ වීම සඳහා වෛද්‍යවරුන් පහත ලෙස ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි දේ තමයි විශේෂයෙන්ම නිරෝගීකමේ වැදගත්කම මහජනතාවට වැටහීමක් ලැබෙන යුගයක් ඇවිල්ලා තියෙනවා ඒක නිවැරදිව පාවිච්චි කරනවා නම් අපි මේ ප්‍රශ්නය පිළිබඳ අධ්‍යයනයකින් යුතුව කටයුතු කරන්නට අවශ්‍යයි. එතනදී අපි දකින දේ තමයි අපේ නිරෝගීකම කොහොමටත් පසුගිය කාලය තුළ අහෝසි වෙමින් පැවතුනේ මේ කොරෝනා වෛරසය නිසා අපිට එය එළිදැක්වීමක් අපි දුටුවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා ඒ අපි දකිනවා පෙනෙන හතුරා හැටියට කොරෝනා වෛරසයෙන් අන්තිමේට මිය යන්නේ බෝනෝන රෝග තිබ්බොත්. පසුගිය කාලය තුළ බෝනෝන රෝග විශාල වශයෙන් වැඩිවීමක් සිද්ධ වුණා. ඒ වගේම බෝනෝන රෝග වැඩිවීමකුත් සිද්ධ වුණා. ඒ වගේම තමයි දරුවන්ට බෝනෝන රෝග වැඩෙන තත්ත්වයකට අවාසනාවන්ත තත්ත්වයකට අපි යොමු වීමකුත් සිද්ධ වුණා. ඒ වගේම තමයි අලුත් බෝනෝන රෝග කිහිපයක්ම අපේ ගොන්නට එකතු වුණා. විශේෂයෙන්ම මේ අක්පාවේ තෙල් තැම්පත් වීම ඕටිසම් වැනි රෝග මේ පසුගිය දශක 4 30 තමයි අපේ මේ රෝග ගොඩට එකතු වීමක් අපි අද්දුටුවේ. ඒක නිසා මෙතනදී අපි පැහැදිලි කරන කාරණය තමයි අපි 2021 වර්ෂයේ සුබ වීම සඳහා අපි රජයේ සමග සම්බන්ධ වෙලා කටයුතු කීපයක් සංවිධානය කරනවා. ඒ කටයුතු දෙකක් පිළිබඳ ඔබතුමාලට අද මම පැහැදිලි කරනවා. පළවෙනි දේ තමයි 2020 වර්ෂයේ අගභාගයේදී අපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛනයක් නිකුත් කරගත්තා. මේ තියෙන චක්‍රලේඛනය ඒ අනුව මින් ඉදිරියට පාසල්වල හෝ පාසල්වලට සම්බන්ධ කිසිදු කටයුත්තකදී දුම්කල මද්දසාර භාවිතය හෝ ප්‍රවර්ධනය හෝ කිසිදු කටයුත්තක් කිරීම මේ චක්‍රලේඛනය මගින් අහෝසි කරලා තියෙනවා. මේක අපේ ඉල්ලීමක් අනුව අධ්‍යාපන ඇමති හැටියට හිටපු අලහප්පෙරොම් මහත්මයා තමයි මේක පළ කරේ. මේක අපි සූතිවන්ත වෙනවා ඩලස් අලහප්පෙරොම් මහත්මයාට විශේෂයෙන් 1927 හත්වෙනි මාසේ 29 වෙනිදා දින ඇතිව දුම්කල මද්දසාර පිළිභාවිතය පිළිබඳ රෝහලේ ඉන්න පාසලේ ඉන්න ශිෂ්‍යෝ ගුරුවරු විතරක් නෙමෙයි එහි ගොඩනැගිල්ලක් හදනන ගොඩනැගිල්ලක වැඩ කරන කෙනෙක්වත් පාසලේ දුම්කල මද්දසාර පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි පාසල් සම්බන්ධ ක්‍රීඩා තරඟවලදී කිසිම විදිහකින් දුම්කල මද්දසාර මද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය කිසිදු කටයුත්තක් කරන්න බැරි වෙන විදිහට මේ චක්‍රලේඛනය නිකුත් කරලා තියෙනවා. ඒක නිසා අපි 2021 වර්ෂයේදී විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශත් අධ්‍යාපන අමාත්‍යාංශත් ඒ වගේම දුම්කල මද්දසාර අධිකාරිය හෙවත් නාට ආයතනයත් එක්ක එකතු වෙලා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වර්ෂයේදී දුම්කල මද්දසාර පාසල්වල භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විගණන කටයුත්තක් විගණනයක් එකතු කරලා ඉතාමත්ම ක්‍රියාශීලීව කටයුතු කිරීම අපි මේ වර්ෂයේදී බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණය තමයි 2011 සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අධ්‍යාපන ඇමති හැටියට ඉන්න වෙලාවේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තිනවා පාසල්වල ආපන ශාලාවල කිසිදු ළමයින්ට අහිතකර ආහාරයක් විකුණන්නට බැරිවන්නට. මේ තියෙන්නේ චක්‍රලේඛනේ. අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා මේ චක්‍රලේඛනේ අකුරටම ක්‍රියාවේ යොදවන්න. විශේෂයෙන්ම පාසල් වාරයේ ආරම්භ වීමට નિયમિતයි ඒ අභියෝගයක් වෙලා තිනවා කොරෝනා වෛරසයේ තියෙන යුගයේදී පාසල්වල කටයුතු කරගෙන යාමත් පාසල්වලට දරුවන් ප්‍රවාහනය කිරීමත් එවැනි කටයුතු අභියෝගාත්මක වෙලා තියෙන එක ලෝකේ පුරාම තියෙන අභියෝගයක්. එම අභියෝගයේ ජය ගන්නට තියෙන ප්‍රධානම සාධකය තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම. ඒක නිසා විශේෂයෙන්ම අපේ දරු පරම්පරාවේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් අපි ඉදිරියට මේ රෝග සඳහා මූණ දීම සඳහා කටයුතු කරන්නට මේ ආපන ශාලාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් විකුණන තත්ත්වයටත් පත් කර ගැනීම සඳහා අපි කටයුතු සංවිධානය කරලා තිනවා. ඒ සම්බන්ධව අපි මූලික සාකච්ඡා පැවැත්වුවා අපේ සෞඛ්‍ය ඇමතිනිය හැටියට ඉන්න පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සමග. ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමා හැටියට ඉන්න GLPRS ඇමතිතුමාත් අධ්‍යාපන සේවා ඇමති හැටියට ඉන්න සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පමණක් නෙමෙයි අපි අධිකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ පිළිබඳ කරුණු දැක්වීමක් පසුගිය දවස්වල අපි කරා. ඒක නිසා මේ වර්ෂය තුලදී පළවෙනි පියවර හැටියට පාසල්වල ආපන ශාලාව සම්පූර්ණයෙන්ම නිරෝගී තත්ත්වයට පත් කරන්නටත් ඒ වගේම තමයි පාසල් සම්බන්ධ කිසිදු කටයුත්තකදී දුම්කල මද්දසාර මද්ද්‍රව්‍ය ප්‍රවර්ධනයක් හෝ එය සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු නොවන බවට විගණනයකින් යුතුව කරන කටයුත්තකට අපි අවතීර්ණ වෙනවා. ඒ තුලින් අපි දකිනවා 2021 වර්ෂයේදී 2020 වර්ෂයට වඩා සුබ වර්ෂයක් කර ගැනීම සඳහා
මේ උත්සාහයක් අපි යෙදෙනවා ඒකෙදී අපි ඉල්ලා සිටින සියලු පාර්ශ්වයන්ගෙන් මේ කටයුත්ත කරගෙන අපේ අනාගත දරු පරම්පරාව රැකගෙන සෞඛ්‍යමත් විදිහකට අර්ථාන්විතව මේ 2021 වර්ෂයේ සුභ වනාවසරක් හැටියට ඔබතුමාලට ආශිර්වාද කිරීමටත් දරුව බේරා ගැනීමටත් අපි අරමුණු කරනවා. එතකොට වසරක් පාසා තියෙනවා බිග් මැච් එකක්. ඒ බිග් මැච් එකේ මැච් එකට වඩා එන්නේ බොණ්ඩ. ඒ කියන්නේ මැදිසාර තමයි එතන ප්‍රධාන වෙන්නේ. මින් ඉදිරියේදී දැන් මේ චක්‍රලේඛණේ අනුව මීට පස්සේ කිසිදු ක්‍රීඩා කටයුත්තකදී කිසිම අනුග්‍රහයක් දුම්කල මැදිසාර වලින් ලබන්නත් බෑ. ඒ කටයුත්තක් සිද්ධ වෙන්නත් බෑ. එහෙම සිද්ධියක් වුණොත් මේ තියෙන විධිවිධාන අනුව අධ්‍යාපන ලේකම්තුමාට විදුහල්පතිතුමාට විරුද්ධව පැමිණිලි කරන්නට අපි පසුබට වෙන්නේ නැහැ. ඒක නිසා මේ රටේ දුම්කල මැදිසාරය බොහොම මේ අර සුදු කරපටි විදිහට ප්‍රවර්ධනය කිරීම අහෝසි කිරීමක් සිද්ධ විය යුතුයි. අපි ප්‍රතිපත්ති හැටියට මතට තිත තියනවා කියලා විතරක් මදි. ඒ පැහැදිලිවම ක්‍රියාත්මක වීමක් අපි මෙතනදී දකින්නට අවශ්‍ය වෙනවා.